උදේ ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළවුරුමේ උපනායකයා වූ මදුමාදව අරවින්ද මහතා කළ ප්‍රකාශයක් මේ වන විට දේශපාලන වේදිකාවේ බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. පොදුජන පෙරමුණ අවධාරණය කරන්නේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා වහා පැහැදිලි කිරීමක් කළ යුතු බවයි. උදේ ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂය මෙවන විට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය ප්‍රකාශ කර තිබෙනවා. එසේ තිබියදී පක්ෂයේ උපනායකයා වූ මදුමාදව අරවින්ද මහතා පසුකීදා කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග අර්බුදයක් නිර්මාණය වුණා. මේ සිංහල අම්මලා තමයි අද යන්නේ කළු ලෝකු දාගෙන මුංගේ මේ මරක් කළ ගති පෙන්නගෙන. මේවට විරුද්ධව කතා කරන්න බෑ මේ ලංකාවේ දේශපාලනට මුංගේ මේ දින කෙහෙම්මල් ඡන්ද ටිකට. අපි ඒකයි කියන්නේ. ඕව අපි උඹලට විරුද්ධයි. අපි ඒව ගලවන්න තමයි ආවේ. මේ රටේ සිංහලයන් අන්තිම සිංහලයා උස්ම ගන්නකන් උඹලට මෙහෙ ශරියා කරන්න දෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ හදන අලුත් ලෝකෙට අවුරුදු 10ක් ඇතුලේ සිංහල කම ගැන කතා කරන්නට අපිට හයිය දෙන්න කියන එක පමණයිලන්නේ. පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ අතර මදුමාදව අරවින්ද මහතා දෝ දැස්සන මාධ්‍යට නිකුත් කළ මේ ලියවිල්ලේ සඳහන් වී තිබුණේ ඔහු පිළිතුරු හෙළ උරුමේ සියලු තනතුරු වලින් ඉවත් වූ බවයි. පක්ෂීය ප්‍රතිරූපයට හානියක් වූයේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවද එම ලිපියේ සඳහන්. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ තවදුරටත් මේ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් අනුගමනය කරමින් සිටිනවා. සමාජ මාධ්‍යෙන් දැක්කා එක්තරා වීඩියෝ පටයක්. ඊ රාත්‍රී කාලයේ පණිවිඩය ලැබිච්ච විගසම මම කතා කරේ දල සලහප්පෙරු මැතිතුමාට. මම කතා කළේ එතුමාට කිව්වේ මේ පිළිබඳව දැඩි පියවරක් ගත යුතුයි කියලා. එතුමා මට උත්තරයක් ලියලා එව්වේ ඒ පිළිබඳව උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා දැනටමත් දැනුවත් කරලා තියෙනවා. එතුමාට ඒ අවශ්‍ය පියවර ගන්න අපි ඉඩ සලසලා දීලා තියෙනවා කියලා. එතුමා කතා කළා කිව්වේ එතුමත් මේ වීඩියෝ පටේ නැරඹුවා ඒක අනුමත කළ නොහැකි වරදක් කියන එක. එනිසා එතුමා කව පළවෙනිට මෙතුමා මධ්‍යම කාර්ක සභාව කැඳවන අද හවස. එනිසා අපේ ප්‍රකාශයක් නිකුත් කරන්න ඉස්සලා පොඩි වෙලාවක් දෙන්න එතුමාට මේක පක්ෂය තුලින් බේර ගන්න අවශ්‍යයි කියලා. ඒක වැදගත්කම අපේ තිබුණු ආණ්ඩුවේ පියවර නොගැනීම තමයි අපේ පරාජයට හේතුනේ. විවිධ කාරණා සිද්ධ වුණා. ඒ කාරණා පිළිබඳව නීත්‍යානුකූලව හෝ විනයානුකූලව කටයුතු නොකිරීම අපේ පරාජයට හේතු වුණා. මුස්ලිම් ප්‍රජාව පමණක් නෙවෙයි දෙමළ ප්‍රජාව අපෙන් ඈත් වීමට ඒක හේතුවක් වුණා. ජාතිවාදය අවසන්වන නැත්නම් වෙනත් ජාතියක් යටපත් කරලා ඒ අරමුණ වෙත යන්න සූදානම් වෙනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉඳලා අපේ කණ්ඩායමේ ඒ ඉඩ නැහැ කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. වහාම අපි ක්‍රියාත්මක වෙලා කිව යුතු හැමදැනටම කියලා මේ සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගන්නයි කියලා කිව්වා. අපි අපේ හිටපු ජනාධිපතිතුමාට කතා කරා, ජනාධිපති අපේක්ෂකතුමාට කතා කරා, උදේ ගම්මන්පිල මැතිතුමාට කතා කරා. දැන් මොහොතකට ඉස්සෙල්ලා මට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තියෙන මගේ SMS පණිවිඩය මට ලැබුණු මදුමාදව just tendered his resignation from the post held in Pivithuru Helawurumeya Udaya Gammanpila has sent kela tella priyawala thiba ai api me karanne e hinda me ekkene denne kumantranakari lesa merate muslim janathawa singala janathawa bedala navata watawak rajapaksha waru jatiwadin kiyana label e alu ounta alawala ජනතාව විනාශ කිරීම යනා කරන මේ කුමන්ත්‍රණයට යලි හම්බු අහුවෙන්නේ නැහැ කියන පණිවිඩය අද වෙනකොට අපි ලීලා තියෙනවා. මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියටත් ඒකාබද්ධ විපක්ෂයේ හැටියටත් ඔහුගේ ප්‍රකාශය පිළිකුලෙන් අපි හෙලා දැක්කා. අපි කිසි දවසක එවැනි දේශපාලන වශයෙන් එවැනි මතවාදවල ඉඳ තියන්නේ නැහැ. මම හිතන්නේ ඔහුගේ ප්‍රකාශය ගැන ඒකට නිසි දඬුවම ඔහුට ලැබිලා දිනවා කියලා අපි විශ්වාස කරනවා දැන්. ඔහු දේශපාලනට නොගලපගෙන කෙනෙක් කියන එක බොහොම පැහැදිලිව ලැබිලා තියෙනවා. ඒ හින්දා ඒ ගැන මම හිතන කතා කරලා වැඩක් නැහැ දැන්. අපි එම ප්‍රකාශය පිළිකුලෙන් හෙලා දකිනවා. මම හිතනවා ඒ සම්බන්ධයෙන් උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමත් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. කිසි වෙතත් අද අනුරාධපුර පැවති රැලියට උදේ ගම්මන්පිල මහතා සහභාගී වී සිටියේ නැහැ. දවස පුරා අවස්ථා ගණනාවකදී ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද සාර්ථක වුණේ නැහැ. Off or not in a service area. මෙම දුරකථනය ක්‍රියාවිරහිත කරහෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත.
The dialogue you called has not responded. Please try again later. ඔබ එමතු dialogue දුරකතරින් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න.